අදත්වලව සාදරයෙන් පිළිගන්න සෙල් කන්ස්ට්‍රක්ෂන් YouTube channel එකේ මේ වීඩියෝ එකටත් මේ වීඩියෝ මම ඔකට එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සෙටින් අවුට් එකක් කරාට පස්සේ කොලම් 14 එක කොන්ක්‍රීට් කරනකම් අපි අවධානයෙන් බලන්න ඕනේ තාක්ෂණික කාරණා කිහිපයක් ගැන හරි මෙන්න මේ ඩ්‍රෝයින් එකට අදාළව කන්ස්ට්‍රක්ෂන් එක කරන්න පටන් ගත්තා ඒකත් එක්ක අබරු මාර තාක්ෂණික කාරණා මොනවද කියන එක පළවෙනි දේ තමයි මුලින්ම කියන්න ඕනේ මම හැමදාම කියන වගේ මේ වගේ අපි ආක්ටිකල් ඩ්‍රෝයින් එකක් ඇඳගත්තට පස්සේ ස්ට්‍රක්චරල් ඩ්‍රෝයින් එකක් ඇඳගෙන තමයි කන්ස්ට්‍රක්ෂන් එක කරන්න ඕනේ මේ ඩ්‍රෝයින් එකත් අපි ස්ට්‍රක්චරල් ඩ්‍රෝයින් එකක් ඇඳගත්තා එහෙම ඇඳගත්ත හින්දා අපිට මෙන්න මේ කොලම් දෙක ඉවත් කරන්න පුළුවන් වුණා ඒ කියන්නේ අපිට කොලම් දෙකක් අඩුවෙන් තමයි ස්ට්‍රක්චර් ඩ්‍රෝයින් එකේදී හම්බෙන්නේ ඒ කියන්නේ අඩු කියන්නේ එකෙන් ස්ට්‍රෙන්ත් එකට බලපෑමක් වෙන්නේ නැහැ ස්ට්‍රක්චර් එකේ මොකද ඒ කොලම් දෙක අඩු වුණාට මෙතනින්ල මෙතෙන්ට යන්න ඕන කරන විදිහට බීම් ඩිසයින් කරලා තියෙනවා සෙටින් අවුට් එක කරගත්තට පස්සේ අපිට තියෙන ඊළඟ වැඩේ තමයි කොලම් 14 වලට අදාළව ස්කේවේෂන් එක කරගන්න එක මේ ස්ට්‍රක්චර් එකට අදාළව ස්කේවේෂන් කරගන්න කොලම් 14 සයිස් 3ක් තිබ්බ එකක් තමයි 10000 අනික 900 900 අනික 10750 එතකොට අපි ඒ තැනට හරියට ඒ සයිස් එකට කොලම් 14 එක ස්කේවේෂන් එක කරගන්න ඕනේ කොලම් 14 එකට ස්කේවේෂන් කරගන්නකොට අපි ෆෝම් වර්ක් එකක් පාවිච්චි කරනවා නම් කොලම් 14 එක කොන්ක්‍රීට් කරනකොට ඒ අදාළ වාසියත් හරියට තියාගන්න ඕනේ ඒ කියන්නේ මෙතන අපි 900 900 ගත්තනම් මෙතන ඉඳලා අඟල් අඟලක් තියෙන මේ බෝඩ් එක මෙතන අඟලයි අඟල් දෙකයි මේ පැත්තෙන් අඟලයි මේ පැත්තෙන් මේ වගේ සපෝට් බෝඩ් එකක් කරන අඟල් 4යි 900 ප්ලස් අඟල් 4 ඒ වගේ මේ බෝඩ් එක ගලවන්න අපිට ස්පේසින් එකක් ඕනේ අන්න ඒ ස්පේසින් එක හරියට අපි දැනගෙන ඒ විදිහට ස්කේවේෂන් එක කරගන්න ඕනේ ඒතොර අපිට ලේසියෙන්ම මෙන්න මේ 14 එකට දාපු මෙන්න මේ ලෑල්ටික් ගලවලා ගන්න පුළුවන් අපි හිතුවත් අපේ 900 900 වලට අපිට 1200 එක ස්කේවේෂන් එකක් කරගන්න ඕන වෙනවා කියලා ඒ කියන්නේ 1200 අධික 1200 පළල කොටුවක් හරගන්න ඕන වෙනවා කියලා අපිට පුළුවන් මේ වගේ 1200ක් දිග ලීයක් හරි යකඩ කම්බියක් හරි කපා ගන්න එක සෙන්ට් එක මාක් කරන්න පුළුවන්. ඒතර අපි දැන් කොලම් එකේ සෙන්ට් එක අපි කනිසරින් අවුට් එක කරලා තියෙනවනේ. එතකොට අපිට පුළුවන් ඒ පොයින්ට් එකේ මෙන්න මේ පොයින්ට් එක තියලා අපිට හරියට අර 1200 මාක් කරන්න. නැතු ටේප් එකේ මේ පැත්තට 600යි මේ පැත්තට 600 මාක් කරනකොට නම් මේ වගේ එකක් මාක් කරගත්තාම අපිට වැඩේ කරගන්න ලේසි. අපි නගර සභාවෙන් අනුමත කරගන්න ඩ්‍රෝයින් එකක් හදනකොට මෙන්න මේ වගේ ටිපිකල් ඩීටේල් එකක් තමයි අපිට ड्रॉइन नेगट हम बेन्नी नमूत डीटेल प्रमाणवत्नी नह अब कंस्ट्रक्षन करेंटे मेन मे फोटो मे ड्रॉइंग पेन्ना मेतन मेदीला तीन अड़ी तुने तुने 14 नमूतोटे मेतन पेन मेदी 14 वाले सैज तुनक तीयनवा मेतन नमसी नमसी तीन मेतन दाह दाह तीन दाह की अड़ तुन पड़ अंगा हतरा वैडी इतने लोड अभी 14 सैज विनस्को एकतमी कर लीयनी ඒ මේ තික්නස් එකත් වෙනස් වෙනවා. එතනින් තැන්ට එන ලෝඩ් එක ගන්නවා. ඒ තික්නස් එක වෙනස් වෙනවා. අපි ස්ට්‍රක්චර් ඩ්‍රෝයින් එක කරන්නේ නැතුව අපිට කවුන්සිල් ඇප්ලෝල් එකට හම්බෙච්ච ඩ්‍රෝයින් එකේ තියෙන ඩීටේල් එක මේ කියන්නේ ටිපිකල් ඩීටේල් එකම දාලා අපි කන්ස්ට්‍රක්ෂන් එක කරොත් අපිට ඉස්සරහට ගැටු සහගතයෙන් එන්න පුළුවන්. අපිට ස්ට්‍රක්චර් ඩ්‍රෝයින් එකක් ඇඳගත්තාම තියෙන තවත් වාසියක් තමයි ඒ තැන්ට අදාළ වෙන විදිහට අපිට ස්ට්‍රක්චර් එකේ සයිස් එක හම්බෙන්නේ. ඒකට අපිට කම්බි ඉතුරු කරගන්න පුළුවන්, කොන්ක්‍රීට් උත් ඉතුරු කරගන්න පුළුවන්. ඒතකොට අපිට අනිවාර්යයෙන් මුදලුයි කාලයයි දෙකම ඉතුරු කරගන්න පුළුවන්. මම කලින් කිව්වා වගේම මෙන්න මේ ප්ලෑන් එකට අදාළ වැඳපු ස්ට්‍රක්චර් ඩ්‍රෝයින් එකේ මෙන්න මේ කණු දෙක හක් කරලා තිබ්බේ. ඒ වගේම තව විශේෂ දෙයක් ඒ ස්ට්‍රක්චර් එන්ජිනියර් කරලා තිබ්බේ. ඒ කියන්නේ මෙන්න මේ පඩිපෙළ තියෙන්නේ. මේ පඩිපෙළ පටන් ගන්න තිබ්බේ ප්ලින්ත් බීම් එකෙන්. එතකොට මෙතනilla මෙතෙන්ට යන පින් බීම් එකේ සෙක්ෂන් එක අපි සාමාන්‍යයෙන් භාවිතා කරන සෙක්ෂන් එකට වඩා හුඟක් වෙනස් කරලා තිබ්බා. එහෙම මේ වෙනස් කරපු එකත් එක්ක අපිට මෙතන 14 එකට යන කම්බි ප්‍රමාණය වගේම කොන්ක්‍රීට් කාලේ ශ්‍රමය ඔක්කොම ඉතුරු කරගන්න පුළුවන්. මොකද මෙතන මේ පඩිපෙළ පටන් ගන්නෙ පින් බීම් එකෙන් හින්දා. අපි සම්පූර්ණ ස්කේවේෂන් එක කරගත්තට පස්සේ තියෙන දේ තමයි ස්ට්‍රීට් කොන්ක්‍රීට් එක. මේ විදිහට අපිට සම්පූර්ණයෙන්ම ස්ට්‍රීට් කොන්ක්‍රීට් එක වලටම දාන්න පුළුවන්. මෙතන දීලා තියෙනවා ස්ට්‍රීට් කොන්ක්‍රීට් එකේ ඩීටේල් එක. ඒ කියන්නේ ස්ට්‍රීට් කොන්ක්‍රීට් එක මිලි 50ක් තික්නස් එක තියෙන්න ඕනේ. ඒ වගේම ග්‍රේඩ් 15 කොන්ක්‍රීට් වලින් දාන්න පුළුවන් කියන එක මෙතන දීලා තියෙනවා. ඒ වගේම මෙතන මිනිමම් කවර් රේන්ෆෝස්මන්ට් කියලා මිලි 40ක් කියලා දීලා තියෙන මේක ගැන මම පස්සේ කතා කරන්නම්. මෙන්න මේක ගැන මම පොඩ්ඩක් කතා කරලා ඉන්නවා. ස්ට්‍රීට් කොන්ක්‍රීට් එක මිලි මීටර 50ක් කියන එක සමහර කට්ටිය කරන දෙයක් තමයි. මේ දාන ස්ට්‍රීට් කොන්ක්‍රීට් එක උඩ net එක තියෙනවා. ඒ කියන්නේ මිලි 75ක් විතර ස්ට්‍රීට් කොන්ක්‍රීට් එක දාලා ඒක උඩ net එක තියෙනවා. නමුත් ඒක නෙමේ හරි විදිහ. අපි ස්ක්‍රිප්ට් කොන්ක්‍රීට් එකක් දාලා ඒක වැවුනාට පස්සේ ඒක උඩ කවරින් කැට තියලා තමයි රේන්ෆෝස්මන්ට් තියන්න ඕනේ.
මම ඉස්සරහ ෆොටෝ වල දී එක පැහැදිලිව පෙන්වන්න. මේ විදිහට ස්ක්‍රිප්ට් කොන්ක්‍රීට් එකක් දාන එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ ස්ථානය හරියට පිරිසිදු තියාගන්න එක. ඊළඟ දේ තමයි වැදගත්ම කාරණේ. කොන්ක්‍රීට් වල වැදගත්ම කාරණයක් තමයි කවරින් කියන්නේ. මේ තියෙන්නේ ඒ කවරින් කැට නැත්නම් කවර් බ්ලොක්ස්. සාමාන්‍යයෙන් ඉස්සර නම් එක සයිස් එකකට තමයි කවරින් කැට ආවේ. නමුත් ඔකට ඉන්නේ මෙතන පේනවා ඇති එකම කවරින් කැටේ එක එක ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ මිලි 20 25 40 50 ඒ හැම එකම මේකේ තියෙන මම එක පෙන්වන්නම්. සාමාන්‍යයෙන් මෙතන මේ පෙට්ටියක නම් කැට 100ක් තිබ්බා. ඒක වා ගන්න තැන අනුව වෙනස් වෙන්න පුළුවන්. මෙතන ඔකට ඉන්නේ පේනවා ඇති මේ පැත්තට තියෙන 20 කියලා ගහලා මේ පැත්තට තියෙන 25 කියලා ගහලා. ඒ කියන්නේ අපි මෙන්න මේ පැත්ත කම්බියට තිබ්බොත් එතකොට මිලි 20ක ස්පේසින් එකක් තමයි හැදෙන්නේ. මේ පැත්ත තිබ්බොත් මිලි 25ක ස්පේසින් එකක්. මෙතන අපිට දීලා තිබ්බේ මිලි 40ක ස්පේසින් එකක් තියන්න කියලා රේන් පෝස්ට්මන් වලට. ඒක අපි තියෙදි කියලා බලමු. මේ 25 20 මෙතන 50 තියෙනවා. මෙතන 40 තියෙනවා. ඒ කියන්නේ අපි මේ පැත්ත කම්බියට ෆේස් වෙන්න තිබ්බහම ඒ කියන්නේ මෙන්න මේ පැත්ත මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට මිලි 40ක් තියෙනවා. ඒකෝර අපිට ඕන කරන කවරින් එක හදා ගන්න පුළුවන්. ඒ වගේ මෙතන අපිට බයින්ඩින් කම්බියකින් ගැට ගහන්න පුළුවන්. මෙතන මැද සිදුරක් තියෙන එකෙන් අපිට පුළුවන් බයින්ඩින් කම්බියකින් මේ ගැට ගහන්න. අපි කොලොම් එකේ ස්ටිරප් බඳිනකොට මෙන්න මේ කාර්යය විශේෂයෙන් සැලකිල්ලට ගන්න ඕනේ. ඒක තමයි මෙතන ඔකට්ටියට පේන ජොයින්ට් එකක් තියෙනවා. මෙතන පටන් ගත්ත කම්බිය මෙහෙම ගිහිල්ලා මෙහෙම වෙලා මෙතන ජොයින්ට් එකක් ඇදලා තියෙනවා. මේ ජොයින්ට් ඔක්කොම මෙන්න මේ එක කම්බියකටම ගන්න එපා. ඒක අපිට පුළුවන් මෙහෙම වටේට රොටේෂන් කර කර යවන්න. මේකෙදි මෙතෙන්ඩ ගත්තා, මේකෙදි මෙතෙන්ඩ ගත්තා, මේකෙදි මෙතෙන්ඩ ගත්තා. ආයෙ මේ පැත්තෙදි මෙතෙන්ඩ ගත්තා. ඒ වගේ අපිට පුළුවන් එකම ලයින් එකට එන්නේ නැති වෙන්න ඒ ජොයින්ට් එක ට්‍රාන්ස්ෆර් කරන්න. මෙන්න මෙතන පේනවා ඇති ඔකට ඉන්නේ. මෙන්න මෙතන මේ තියෙන්නේ. මෙතන ජොයින්ට් එකක් තියෙනවා, මෙතන ජොයින්ට් එකක් තියෙනවා. එහෙම එක ළඟ ජොයින්ට් එන්නේ නැති වෙන්න අපි රේන්ෆෝස්මන්ට් එක බැඳ ගන්න ඕනේ. අමතෙන් තවත් මොකද තාක්ෂණික කාරණයක් ගැන කතා කරන්න. ස්ට්‍රැප් වලට අදාළව ස්ට්‍රැප් එක ෆිනිෂ් වෙන්න ඕනේ. අපි හිතමුකෝ මෙන්න මේ කම්බිය එනවා කියලා. මේ කම්බිය මෙහෙම ඇවිල්ලා මෙතන අංශක 90ක් නෙමෙයි අංශක 135ක් නමලා තමයි මේ ස්ට්‍රැප් එක ෆිනිෂ් වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ කම්බිය කොලම් එක ඇතුළට එන්න ඕනේ. ඒ වගේ මෙතනින් යන කම්බියත් කොලම් එකේ මෙන්න මේ කම්බියෙන් ඇතුල් පැත්තේ තමයි නවතින්න ඕනේ. මේ කොලම් එකේ රේන්ෆෝස්මන්ට් වලින් ඇතුල් පැත්තේ. එතකොට තමයි මෙතන එනේ වීක් පොයින්ට් එකක් නෙමේ ජොයින්ට් එකක් කියන්නේ. ඒකේ ඒ වීක් ගැති අඩු කරගන්න පුළුවන් වෙන්නේ. හරි මේ තියෙන්නේ 14 එකට අදාළ ඔය ස්ක්‍රීට් කොන්ක්‍රීට් එක දාලා පොම්බුවක් එකක් තියලා තියෙන net එක. නමුත් මෙතන මේ විදිහට අපිට කොන්ක්‍රීට් එක දාන්න කම්බි net එක ගහලා තියන්න බෑ. මෙතන වැරදි කිහිපයක් තියෙනවා. මේ වැරදි ටික අපි හදලා තමයි මෙන්න මේ කම්බි net එක ගහලා තියන්න ඕනේ. මෙතන තියෙන වැරදි මොනවද කියලා බලමු. මෙතන ඔකට පේනවා ඇති කවරින් තියලා නැහැ. මේකේ මිලි 40 කවරින් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මෙතන ඉන්න මෙතන 900 නම් පෙට්ටිය අපි පෙට්ටිය කියන්නේ 14 එකේ සයිස් එක 900 නම් අපි මෙන්න මේ කම්බිය කපා ගන්න ඕනේ 820. එතකොට තමයි අපිට 40 40 දෙපැත්තෙන් හරියට කවරින් එක තියන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මෙතන යටපැත්තෙන් කවරින් කැට තියන්නත් ඕනේ. එතකොට තමයි අපිට යටපැත්තෙන් කවරින් එක මිලි 40ක් තියා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මෙතන අපි අඟල් 6න් 6ට බඳිනවා නම් අපි ඒක හරියට අඟල් 6න් 6ට බඳින්න ඕනේ. මෙතන ඔකට ඉපිනේද මේ කම්බියට වඩා මේ කම්බිය වෙනස් ඇන්ගල් එකකට ගිහිල්ලා තියෙනවා. මෙතන තියෙන දුර නෙමේ මේ හරිය තියෙන්නේ. එහෙම තියෙන්න බෑ. අපි හරියට ඒ මිලි අඟල් 6න් 6න අඟල් 6න් 6ට හරියට තියා ගන්න ඕනේ. එතකොට මෙතන හරි සමචතුරස්‍රයක් විදිහට එන්න ඕනේ. මෙතන වෙනවා ඇති එක එක කොටු එක එක හැඩයට තියෙන්නේ. එහෙම තියෙන්න බෑ. net එක බැඳාම හරි ලස්සනට සමචතුරස්‍ර විදිහට මේක තියෙන්න ඕනේ. ඒ වගේම අනික් කාරණේ තමයි මෙතන පිරිසිදුකම මදි. මෙතන අපිට පුළුවන් වතුර දාලා හොදන්න නැතුව කොස්සකින් වගේ පිරිසිදු කරලා ගන්න. හරි මේ තියෙන්නේ මිලි 900 පෙට්ටියට කපපු කම්බියක්. නමුත් මේ විදිහට මිලි 900 පෙට්ටියට කම්බිය කපලා හරියන්නේ නැහැ. මොකද අපි මිලි 40 40 දෙපැත්තෙන් ස්පේසින් එකක් තියන්න ඕනේ. එතකොට 820ට තමයි අපි කපන්න ඕනේ. 820ට කපා ගත්තාම කම්බිය අපිට දෙපැත්තෙන් හරියට මිලි 40 40 කවරින් එක තියා ගන්න පුළුවන්. මේ තියෙන්නේ අර කලින් තිබ්බ එක. ඊට පස්සේ අපිට කරන්න පුළුවන් දේ තමයි ඒක ලෙහලා අපිට ඕන කරන විදිහට හරියට ආපහු බඳින එක. හරි මේ තියෙන්නේ අපේ කලින් තිබ්බ 14 එකේ කම්බි ටික. මෙතන පේනවා ඇති ඒ වැලට් ටික හදලා අපි තියලා තියෙන විදිහ. මෙතන අපි කැට තියලා තියෙනවා යටින්. ඒ වගේම වටේ කවරින් එක තියලා තියෙයි. ඒ වගේම මෙතන මේ හැම කොටුවක්ම එක සයිස් එකට තියෙනවා කට්ටියට පේනවා ඇති සමචතුරස්‍ර විදිහට. ඊට පස්සේ අපිට පුළුවන් අපේ කොලම් 14 එකට අදාළව තියෙන කොලම් එකට අදාළ කම්බි කූඩුව ගහලා බයින්ඩින් කරන්න මෙන්න මේ කොලම් 14 එකේ තියෙන කම්බිත් එක්ක. මේ තියෙන්නේ මම කලින් කිව්වා වගේම 10000 කොලම් 14 එනවා කිව්වනේ. ඒකට ස්පේසින් එක දීලා තියෙන්නේ මිලි 100 100.
ඒකෙන් මිලි සීඑන්සී කම්බියෙන්න ඕනි කියලා තමයි ඒ 14 එකට අදාළව තියෙන ස්ට්‍රක්චර් ඩීටේල් එකේ තියෙන්නේ. අන්න ඒ විදිහට වැඳපු කොළ 14 එකේ කම්බි තමයි මේ තියෙන්නේ. ගයක් හදන් යනකොට තවත් වැදගත් කාරණයක් තමයි මේක අපි බදාම කොන්ක්‍රීට් අනන්න ස්ථිර තැනක් තියාගන්න ඕනේ. එම් ස්ථිර තැනක් තියාගත්තාම අපිට අපේ කොන්ක්‍රීට් එක හොඳට පිරිසිදුව දාගන්න පුළුවන්. මෙතන කොටේ පේනවා ඇති මෙතන කොන්ක්‍රීට් අනලා තියෙනවා. නමුත් මෙතන පස් එක්තු වෙලා තියෙනවා ඒ කොන්ක්‍රීට් එකට. එහෙම නැතුව අපිට පුළුවන් මෙන්න මේ වගේ තැනක් හදාගන්න. එතකොට හැමදාම එනගේ හදනකම් අපිට එතන පුළුවන් කොන්ක්‍රීට් බදාම අනන්න. මෙහෙම එකම තැනක් කොන්ක්‍රීට් බදාම ඇනුවහම වෙන තවත් වාසියක් තමයි. එහෙම තැනක් තිබ්බ නැත්තම් වෙන්නේ අපි කපරාදුවක් කරනවා නම් ඒ කපරාදු කරන තැනට ළඟ තැනක තමයි ඒ බදාම එක හදාගන්නේ. එතකොට වෙන තැනක ආපහු කපරාදු කරනවා නම් ඒ තැනට ආසන්න තැනක තමයි කපරාදු කරන්න හදාගන්නේ. එතකොට ඒ හැමතැනම කොළොප්පු එකතුරු වෙලා අපිට අන්තිමට ඒ ෆ්ලෝ එක චිප් කරන්න වෙනවා. ඒකට අමතර වියදමක් යනවා. එහෙම නැතුව අපි මේ වගේ තැනක් හදාගත්තාම මෙතන තමයි අපි හැමදාම ඒතකොට බදාම ගන්න. එතකොට අපේ කාලය, ශ්‍රමය, මුදල් හුඟක් ඉතුරු කරගන්න පුළුවන්. මේ වගේ තැනක් තෝරනකොට විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන කාරණයක් තමයි මෙතන කොලම් එකක් තියෙයි, මෙතන කොලම් එකක් තියෙයි, මෙතන හරහා ප්‍රින්ට් බීම් එකක් යනවා. ඒ වගේ ප්‍රින්ට් බීම් එකක් යන්නේ නැති තැනක් කරගන්න එක. මෙන්න මේ විදිහට තැනක් හදාගත්තාම අපිට දිගටම පුළුවන් එතන කොන්ක්‍රීට් බදාම අනන්න. හරි, මේ අමතර කාරණයක් මම කියන්නේ අපේ ප්‍රධාන මාතෘකාවට අදාළ නැති කාරණයක්. නමුත් මේක දැක්කින්ද මට මෙතනදිම කියන්න හිතුණා, අපි මේ වගේ ජනල් දෙකක් එකක් උඩ එකක් ප්ලේස් කරනවා නම් ඒකේ පිට එජ් එක එකම ලයින් එකට ගත්තොත් තමයි ලස්සන. ඒ වගේ මේ වගේ බිත්තිය ෆිනිෂ් කරනවා නම් මෙන්න මේ එජ් එකත් එකම ලයින් එකට එනවා නම් තමයි ලස්සන. හොඳයි, මේ වීඩියෝ මම කතා කරේ ඉතාම වටන පුංචි පුංචි කාරණා කීපයක්. මම හිතන්නේ කතා කරපු කාරණා ටික ඔකටුමක් වැදගත් වෙයි කියලා. ඔකටේ ගයක් හදන් යන දවසක තවත් මොන හරි ගැටු සාගතයන් තියෙන අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේ මේ වීඩියෝ ගැන හිතන දේත් අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. හොඳයි, එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.